අනිත් එක අපේ ලොකු මල්ලි කාගේවත් මගුල් කඩන කෙනෙක් නෙවෙයි. හරි හරි මොකද්ද ඔයාලා කියන්න තියෙනවා කිව්වේ? නෑ නෑ උන්නේ. ඒක අපි කරගන්නම්කෝ. ඔය ඉතින් අම්මට දැන් හරියට කියෙන් තියනවනේ. මෙන්න මෙහෙම වාඩි වෙන්න. හරි දැන් කියන්න. හරි. දෙන්නගෙන් එක්කෙනෙක්වත් මං කියන දෙයට මුකුත් කියන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා නම් මං කියන්න. තාත්ති මේකෙදර තහනම් වචනයක් තියෙනවනේ. අපි දෙන්නම අකමැති වචනයක්. ඔන්න ඒ වචනේ කිව්වත් අපි මොනවත් කියන්නේ නෑ. ජයතිස්ස ගැන. ජයතිස්ස ගැන මොනවද කියන්නේ? අපේ තාත්තා මං හිතන්නේ ලබන අඟහරුවාද එනවා. ලොකු මල්ලිට පිටරට යන්න වෙලා බිස්නස් වැඩකට. එයා මං හිතන්නේ දවස් දෙක තුනකින් එනවා. බැරි වෙලාවත් දවසක් දෙකක් ඉන්න වුණොත් ලොකු මල්ලි ඇව්වා ඔයාට පුළුවන්ද කියලා තාත්තව එක්කගෙන ඉන්න එයාපෝට් එකට යන්න. හරි මං ඒක කරන්න. ලොකු මල්ලිට ඇරුණකොට අපේ පවුලෙන් වාහනයක් තියෙන්නේ අපිටනේ. පුදුමයි කැබ් එකක් ගන්න හිතුවේ නැති එක. ඔන්න ඉතින් කිව්වා කතාවක්. හරි. දැන් කවදටද යන්න ඕන? ඒක සරෝජිනී ටෙලිෆෝන් කළා කියයි. හරි මම යන්නම්. ඒක හොඳ ට්‍රික් එකක්. මොකද ජයගේ තාත්තා හරියටම එන දවස දන්නේ ජයේනේ. ජයගේ තාත්තා එන්න පරක්කු මොකද කියලා පවුලේ කට්ටිය හොයන එක ටෙම්පරරිලි නතර වෙන්න පුළුවන්. මම ඉතින් මේක තාවකාලික පොඩි පැලැස්තරයක් විතරයි. ගෙදර කට්ටිය කලබල වෙයි කියලායි මම එහෙම කළේ. මට තේරෙනවා. මං ඉන්දියාවේ අනුභව කිව්වනම් ගෙදර සේරම අවුල් වෙනවනේ. ඒ හින්දා මම රටක් කියන්නේ නැතුව දවස් දෙක තුනකට ලංකාවේ නැතුවේ කියලා කිව්වේ. ජය කවද්ද දැන් රට යනවා කියලා අම්මලට කිව්වේ? මං එහෙම දවසක් කිව්වේ නෑ. අපි පන්සලට ගිහිල්ලා වගේ තාත්ත වෙනුවෙන් බෝධි පූජාවක් තියන්න. වගේ පවුලේ කට්ටියටත් කියන්න බෝධි පූජාවක් තියන්න කියලා. ඒකෙන් අපේ මනසට ලොකු සහනයක් වගේම හිතට ලොකු හයියක් ලැබෙනවනේ. ජය, ඔයා ඉන්දියාවට ගියාට පස්සේ ඔයාලා ගෙදර ඉන්නේ සරෝජිනී දුවයි නේද? ඔව්. මම හිතාගෙන ඉන්නවා සරෝජිනී මේගොල්ලන්ගේ මහ ගෙදර යවන්න. මොකද අපි ගෙදර ආයේ සරෝජිනීත් එක්ක එච්චර හොඳ නැහැනේ. අම්මගේ නංගිගේ නම් එහෙම මොකුත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැති අර ඉසුරුගේ සුබානගේ කට හොඳ නැහැනේ. ඉතින් අපේ ගෙදර ඇවිල්ලා ඉන්න කියනකෝ. කමක් නැද්ද ඩගි? කමක් නැද්ද කියලා? මේ වගේ වෙලාවක උදව් කරන්නේ නැත්තම් ඒක යාළුකමක්ද? අනේ thank you ඩගි. thank you. ඩගි මට මේ වෙලාවේ ලুকু අයියා. යයි. තාත්තගේ අලුත් කන්ඩිෂන් එක මොකක්ද? තාත්තට සීය නැහැ තාම. ICU එකේ ඉන්නේ. ડોක්ටර්ස්ලා මොකද කියන්නේ? ડોක්ටර්ස්ලා නැගිටි උඩරිම ට්‍රයි කරනවා තාත්තගේ ජීවිතේ බේරගන්න. හිතේ වයසත් එක්ක තමයි තියෙන ප්‍රශ්නේ. බය වෙන්න එපා ජයි. ඔයාගේ තාත්තට සනීප වෙයි. මම දුරදිග නොබලා කරපු දේවල් වලින් දැන් මම විතුන. මට බය තාත්තගේ ජීවිතේට මොනවා හරි වෙයිද කියලා. ඒ මොහොත ඔයාගේ තාත්තා ගෙනාපු අහස එච්චරයි. එයා ඉන්දියාවේ හිටියත් ඇමරිකාවේ හිටියත් ගෙනාපු අහස ඉවර නම් යන්න වෙනවා. ඒක තමයි අපි හැමෝටම වෙන්නේ.
මේ සල්ලි ටික ඔක්කොම එකපාර දෙනවද නැත්නම් පොඩ පොඩ දෙනවද? නෑ නෑ එකපාර හම්බෙයි. ඉසුරු මේ සල්ලි හම්බුණාට පස්සේ ඒ සේරම සල්ලි මගේ අතට දෙන්න ඕනේ. මොකද ඒ සේරම සල්ලි වියදම් කරන්නේ මම. හරිද? පට ජොලි දාන්න හොඳ හොඳ හොටෙල්ස් වලින් කෑම කන්න ඒව හරියන්නේ නෑ. හරි හරි. සල්ලි ටික හම්බුණාම වාගතර දෙන්නම්කෝ. හැබැයි සුභානි සරෝජිනියක්කට මොනවාරි අපි අරන් දෙන්න ඕනේ. මොකද අපි ලොකු අයියා මේ හැම දෙයකටම බෑ බෑ කියලා කිව්වට සරෝජිනියක්ක තමයි අමතුමාට කියලා මට සපෝට් එක කරන් දුන්නේ. ඒ හින්දා සරෝජිනියක්කට මොනවාරි අරන් දෙන්න ලොකුයට පේන්න. හරි. සරෝජිනියක්කට මොනවාරි අරන් දෙන්න? මේ මිනිස්සුන්ට මොනවයින් අඩුවක් දන්නේ? හරි හරි. මිස්ටර් කම්. කෝඩියුස. එමත්තුමාගේ ෆයිල් එකට හම්බෙච්ච නම් ලිස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒත් ඒකේ මිස්ටර් ඉස්සරගේ නම තිබුණේ නැහැ. මොනවා? නෑ නෑ කලබල වෙන්න එපා. අද හවුස්සල් ලිස්ට් එකක් එන්න තියෙනවා. බලමු. සමහර දෙකේ තියෙන්න පුළුවන්. ඒක මිසක්. අපකාරයන්ගේ පඩි විස්තර තියෙන මිස්ටර් ගමකි. රයිට්. මේ ඩොකියුමන්ට්ස් ඕකේ. අපිට කවදා විතර සල්ලි හම්බෙයිද? අපකාරෝ දෙන්නා. බැංකුවට යන්න බෑ. නේද මිස්ටර් ගමකි? ඒ දෙන්න බැංකුවට එක්කන් එන්න ඕනේ. මැනේජර් ඉස්සරහ අස්සම් කරන්න ඕනේ. අවද මිස්ටර් ගමගේ අපකාර දෙන්න එක්කෙන්න ඕනේ. ඒකම ප්‍රශ්නයක් නෑ. හෙලෝ මිස්ටර් අජිත්. මම සිතාරගේ මල්ලි ඉසුරු. මේ හෙට මොන හරි වැඩක්ද? එහෙනම් හෙට මිස්ටර් ලෙනාඩොත් එක්ක ඔය දෙන්න උදේ 10ට ග්‍රාමි බැංකු ළඟට එනවද? ඔව් අර වැඩේට. හොඳයි. එහෙනම් අපි බලාගෙන ඉන්නවා. බොහොම ස්තුතියි. හරි මිස්ටර් ගමකි. ඒ දෙන්න හෙට උදේ 10ට එනවා. මේ අපිට අනිද්දා වෙනකොට සල්ලි ගන්න පුළුවන් වෙයි නේද? එහෙම බෑ. අමුතුමාගේ ලිස්ට් එකේ පිළිවෙලට තමයි ෆයිල් එක ලැබෙන්නේ. මේ නැහැ මේ හවස අමුතුමාගේ ලියුමක් එන හින්දා මට chance එකක් තියෙන්නේ. තිබුණොත් මම කෝල් කරන්න. හැබැයි තව එකපාරක් හරි අමුතුමාගේ සෙක්‍රටරියට හරි කියලා කතා කරන්න පුළුවන් නම් මට පුළුවන් මිස්ටර් කමකි. එන්න මම දැන් ගන්නම්. නෑ නෑ ඉසුරු ෆෝන් එකෙන් නෙමෙයි අපි ගෙදර ගිහින්ම කතා කරමු. ඔව් එහෙම හොඳයි. සරෝජිනී බය වෙන්න එපා. දෙයියන්ගේ පිහිටෙන් ජයගේ තාත්තට කරදරයක් වෙන එකක් නැහැ. මට ජය ගැන හරි දුකයි. ඒ සේර මුනේ යාගේ වැරද්දයි. ඒත් මේ වෙලාවේ මම එයාට වැරදි කියන්න යන්නේ නැහැ. මට දගී කිව්වා ජය ඉන්නේ පිස්සුවෙන් වගේ කියලා. හදිස්සිය හරියාගේ තාත්තට මොන හරි වුණොත් එයාගේ පවුලයාගේ කේන්තිය සේරම ජයගෙන් පිට කරයි. මේ මිනිස්සු විතුරු කරන එකක් නෑ.
ඔය ජයගේ ලොකු අක්ක බැඳලා ඉන්න වීරසේන එයා විතරයිලුනේ ඔය ජයෙත් එක්ක හිත හොඳ නැත්තේ මං දන්නේ නැහැ හැබැයි මං අහලා තින්නේ විදිහට ජයගේ පවුලේ කවුරුත් ජයෙත් එක්ක තරහ වෙලා හිටියේ නැහැ එයා තමයි කොමලව තරහ කරගත්තේ. නංගි විතරයි ටිකක් හරි හිතවත් වෙヒටි. මං හිතන්නේ නංගිගෙත් දැන් එච්චර හිත හොඳ නැහැ. අනේ ඇයි දෙයියනේ තමන්ගේ සහෝදර සහෝදරියත් එක්ක හොඳින් ඉන්න බැරි? ඒක තමයි කියන්නේ. තමන්ගේ වැරද්ද හරි ගස්ස ගන්නවත් වැරද්ද පිළිගන්නවත් ජාතියේ මිනිස්සෙක් නෙමෙයි ජයතිස්ස කියන්නේ. ජයතිස්ස එක විදිහක කෙනෙක් කියලා මට ඩග්ගී කියලා තියෙනවා. යාගේ විදියට හැඩ ගැහිලා මං ඉන්නේ හරි අමාරුයි. නැත්තම් මෙච්චර කාලයක් ඉන්න බෑ. මං යාගේ වැරදි මොවට කියනවා කියලා හිතන්න එපා. එයා හරි හොඳයි. ජය හොඳ කෙනෙක් නෙවෙයි නම් ඩගී කීයටවත් එයාගේ යාළුවෙක් විදිහට පිළිගන්නේ නැහැ.